අපි කෝඩාරමක් ගහගෙන හිටියා රෑ 10:30ට විතර අලියා ආවා අපි ළඟට අලියා එන එකක් නැති වෙයි කියලා අපි කෝඩාරම ඇතුලේ ගුලි වෙලා හිටියේ එතකොටම වගේ ඒ ඇවිත් අපි හිටපු කෝඩාරම පෑගුවා යයි මියගේ තරුෂි කවේෂා තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මදුෂාන් කළුආරච්චි කියා සිටියේය දියලුම ඇල්ල මත කෝඩාරමක් අසාගෙන සිටියේදී වල්ලලි ප්‍රහාරයකින් මියගේ තරුෂි කවේෂාගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී පෙම්වතා වන ධනුෂ්ක කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි තියලුම තියැලට යලින් පිහිටි උඩ තියලුමේ ඊයේ මෙම සිද්ධියට මුහුණ දුන් පෙම්වතා අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි. හල්තුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක AR රත්නවීර මහතා ඉදිරියේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විය. එහිදී සාක්ෂි දුන් ධනුෂ්ක මදුෂාන් මෙසේද කීය. අපි හිටපු තැන ෆෝන් වලට හරියට සිග්නල් නැහැ. මම ගොඩක් වෙලා උත්සාහ කළා යාළුවෙකුට ඇමතුමක් ගන්න. ඒ අයගෙන් ප්‍රතිචාරයක්වත් තිබුණේ නැහැ. මම බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5:30ට විතර 19:90ටයි යාළුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අපිව හොයාගෙන ආවේ. අපි බැඳලා නැහැ. යාළු වෙලා හිටියේ. එයා මාතර කුරුණෑගල නර්සින් හෝම් එකක ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉඳලා ඊයේ පාන්දර ආවේ. ඒ ආවේ හපුතලේට. ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාළුවගේ ගෙදර ගියේ. ඊට පස්සේ යත් එක්ක උඩ තියලුම යන්න ආවා. හපුතලෙන් පිටත් උනේ හවස 3ට විතර. උඩ තියලුමට එනකොට හවස 5:30ට විතර ඇති. මගදී මග පෙන්වන තරුණයෙක් සම්බන්ධ කරගත්තා. එයා අපිව උඩ තියලුමට එක්කගෙන ආවා. ගාස්තුව විදිහට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් 2.5ක් විතර ආවා. අපි උඩ තියලුමේ එලිපෙහෙලි කරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා යාළට යන්න කිව්වා. 10:30ට විතර අලියා ආවා. අපි සත් දෙනෙකුව කූඩාරම ඇතුළට වෙලා ගුලි වෙලා හිටියා. අපි හිතුවේ නැහැ අලියා එයි කියලා. එකපාරම ඇවිත් කූඩාරම පෑගුවා. එහෙම පාගල අලියා ගියා. අරයාගේ බඩයි පපුවයි පාගල තිබුණා. මගේ වම් මත පැත්ත පොඩි වෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුව අමාරුවෙන් කතා කර කර හිටියා. වම් කකුල කැඩිලා තිබුණේ ඒක සනීප කරගන්න පුළුවන් වෙයි නේද කියලාත් ඇහුවා. මම යාළුවන්ට කතා කරන්න සෑහෙන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා. 11:59ට විතර අලියනවා කියනකොටම කට් වුණා. ඒ ඇවිල්ලා බලනකොට එයා නැති වෙලා. ඒ වෙලාවෙ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකකට බඩගාගෙන ගිහින් කෝල් ගත්තා. කවුරුත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පාන්දර තමයි ආයෙත් කතා කරගන්න පුළුවන් උනේ. උදේ 6:30ට විතර ගමේ අයයි 19:90යි ඇවිල්ලා මාව රෝහල්ට අරගෙන ගියා. මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා විසින් සිදු කරන ලදී. වනාලි ප්‍රහාරයක් හේතුවෙන් පපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට ඒ මහතා නිගමනය කළේය. සාක්ෂි සටහන් කර ගැනීම කොස්ලන්ද පොලිස් ස්ථානයේ සැරයන් KS විපුලසිරි මහතා සිදු කළේය.